වහන්සේ රබුන් හැමෝටම අයිබෝන් කියලා පිළිගන්නවා ශ්‍රීහංගුක් මල් YouTube channel එකට. ඒ වගේම ශ්‍රීහංගුක් මල් page එකට කලින් මම සතියේ දින වගේ මාස 12 දැම්මා. අද බලමු මාසයේ දින 31 කොහමද කොරියන් භාෂාවෙන් කියන්නේ කියලා. අපි ඉල් කියන දවසට එත හැම වචනේම ඔයාලට පේනවා ඉල් කියන වචනේ තියෙන ඉල් කියන්නේ දවස කියන එක. එතකොට මාස ගණන් කරන්න කියන්නේ මාසයේ දින ගණන් කරන්නේ චීනි ලක්කම් වලින්. ඔයාලා දැනටමත් කොරියන් භාෂා සාධාරණ ඔබ පැහැදිලිවම දන්නවා කොරියාවේ ඉලක්කම් වර්ග දෙකක් තියෙනවා කියලා. චීනි ලක්කම් ඒ වගේම කොරියානු නියම ඉලක්කම් කියලා. ඒ චීනි ලක්කම් තමයි අපි මාසයේ දින ගණන් කරන්නට යොදාගන්නේ. අපි බලමු කොහොමද කියලා. ඉරිල් ඉරිල් පළමුවෙන්දා ඉල් ඉල් කියලා වචන දෙකක් විදිහට ශබ්ද කරොත් ඒක තනි වචනයක් වෙනකොට ඉරිල් වෙනවා. ඉරිල් ඉරිල් මේ අල්ලා යන්නට යන්න එකතු වෙලා තමයි ඒක රි වෙන්නේ. ඉරිල් ඉරිල් පළමුවෙනිදා, ඒ කියන්නේ පළවෙනිදා. ඉරිල් පළවෙනිදා, ඉරිල් පළවෙනිදා. ඊල් දෙවෙනිදා, ඊල් දෙවෙනිදා. සම්ඉල් සම්ඉල් තුන්වෙනිදා, සම්ඉල් තුන්වෙනිදා. සායිල් හතරවෙනිදා. ඕයිල් පස්වෙනිදා. යුගිල් යුග් ඉල් මේ ගයන්නක් යන්න එක තුළ යුගිල් වෙනවා. යුගිල් හයවෙනිදා, යුගිල් හයවෙනිදා. චිරිල් චිරිල් හත්වෙනිදා, චිරිල් හත්වෙනිදා. පරිල් පල් ඉල් පරිල් අටවෙනිදා. කූඉල් නමවෙනිදා. සිබිල් දහවෙනිදා, සිබිල් සිබ්ඉල් සිබිල් වෙනවා, සිබිල් දහවෙනිදා. සිබ් ඉරිල් සිබිරිල් එකොළොස්වෙනිදා, සිබීල් සිබීල් දොළොස්වෙනිදා. සිබ් සම්මිල් සිබ් සම්මිල් 13 වෙනිදා. සිබ් සායිල් සිබ් සායිල් 14 වෙනිදා. සිබ් ඕයිල් 15 වෙනිදා. සිබ් යුගිල් 16 වෙනිදා. සිබ් චිරිල් 17 වෙනිදා. සිබ් පරිල් 18 වෙනිදා. සිබ් පරිල් 18 වෙනිදා. සිබ් කූයිල් 19 වෙනිදා. ඊසිබ් බිල් 20 වෙනිදා. ඊසිබ් ඉරිල් 21 වෙනිදා. ඊසිබ් ඉරිල් 21 වෙනිදා. ඊළඟ ටික බලමු. ඊසිබ් ඉරිල් ඊසිබ් ඉරිල් 21 වෙනිදා. ඊසිබ් ඊල් 22 වෙනිදා. ඊසිබ් ඊල් 22 වෙනිදා. පැහැදිලි බලන්න. ඊසිබ් ඉරිල් කිව්වොත් 21 වෙනිදා. ඊසිබ් ඊල් කිව්වොත් 22 වෙනිදා. ඊසිබ් සම්මිල් ඊසිබ් සම්මිල් 23 වෙනිදා. ඊසිබ් සායිල් 24 වෙනිදා. ඊසිබ් ඕයිල් 25 වෙනිදා. ඊසිබ් යුගිල් 26 වෙනිදා. ඊසිබ් චිරිල් 27 වෙනිදා. ඊසිබ් පරිල් 28 වෙනිදා. ඊසිබ් කුවිල් 29 වෙනිදා. සම්සිබ් ඉල් 30 වෙනිදා. සම්සිබ් ඉරිල් 31 වෙනිදා. සම්සිබ් ඉරිල් 31 වෙනිදා. ඉතින් අනිවාර්යම කොරියන් භාෂාව හදාරන ඔබට දින පැහැදිලිවම ගණන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඔබට මම හිතන මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඉතින් තව කෙනෙකුටත් මේක බලන්න වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න පුළුවන්. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. චූන් හරු පොනසේයෝ උරි තාම් යොන් සංගේසෝ තාසි මන්නායෝ අනුන් කෙසේයෝ.